హాయ్ హాయ్ స్మైలీస్, ගොඩක් කලාවට ඔඩ පැකින් වීඩියෝස් නේ ඔයාලා බලන්නේ. ඉතින් අද පොඩි බ්ලොග් එකක් බලමු. හැබැයි දවස් දෙකක වෙච්ච දේවල් එක බ්ලොග් එකකින්. Day 1. දන්න ශිල්ප ටික ඔක්කොම දාලා මේ යන ලෑස්ති වෙන්නේ යාළුවෙක් හම්බෙන්න. යාළුවෙක් කිව්වට හරියටම කිව්වොත් අක්ක කෙනෙක්. ඔයා ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ගොඩක් කලාවට මේක නම දන්නවා. ඔය හරියන්න ලැස්සිනකොට මෙන්න මේ වැඩේට තමයි මට වැඩිපුරම වෙලා යන්නේ. එක්ක එක හැක් දිගයි අනිත් හැක් කොටයි. එහෙම නැත්නම් එක හැක් මහතයි අනිත් හැක් ඊනේ. කයි හරි ඇහැරෙ මේ අයිලයින් එක. ටිකක් වෙලා ගියාට කොහොම හරි වැඩේ කොට දාගන්නවා. ඔන්න ඊළඟට ස්මයිල් ෆැෂන් ස්ටෝර් එකේ ඇඩ් එක. මෙන්න මේ ලිප් ග්ලොස් එක ඔයාලට දැන් අපින් ගන්න පුළුවන්. කලර්ස් හතරක් තියෙනවා. කලර්ස් හතරම ගන්නවා නම් ඩිලිවරි ෆ්‍රී. ඕඩර් කරන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මේ හෙල්මට් නැතුව යන්නේ ඔළුවක් නැති නිසා නම් නෙමෙයි. අපේ ගෙදර ඉඳන් බස් හෝල් එකට පොඩි දුරක් තියෙනවා අතුරු පාරක්. ඉතින් ඒක යන්න හෙල්මට් ඕනේ. ඊළඟට ඉතින් බස් එකට නැගලා ජනේලයිනි සීට් එකක් හොයාගෙන පාඩුවේ යන්නයි තියෙන්නේ. මම යන්නේ කොහෙද කියලා කිව්වේ නෑ නේද? මම මේ යන්නේ ගම්පහට. විශේෂ ගමනක් නෙමෙයි ඉතින් මේක, හැමතිස්සෙම යන ගමනක්. හැබැයි ඉතින් අද යන හේතුව විශේෂයි. මමයි මං අද හම්බෙන්න යන කෙනයි. අපි දෙන්නා මීට කලින් ෆෝන් වලින් සෑහෙන කතා කරලා තියෙනවා. හැබැයි මෙහෙම හම්බෙලා කොහෙ හරි යන්නේ පළවෙනි වතාවට. අක්ක එන්න චුට්ටක් පරක්කු වෙනවා කියලා කිව්ව හින්දා මං ආව රංජන් එකට පොඩි දෙයක් ගන්න. ඊට පස්සේ තවත් වෙලා ඉතුරුන හින්දා මං චුට්ටක් ගියා අපේ අම්මට ලුංගි එකක් බලන්න. ඉතින් ලුංගි තියෙන්නේ කොහෙද කියලා මම ඇහුවා. එතන වැඩ කරන අයගේ දෙන්නේකින් හරි තුන්දෙනෙක්ගේ හරි එක්කෙනෙක්ව මැද තියනවා කියලා අනිත් එක්කෙනෙක්ව කෙරෝලි තියනවා කියලා මං ඉතින් හතර වටේම ඇවිද්දා මේ කවුරුත් මට හරියට තැන පෙන්නුවේ නැති හින්දා අන්තිමට වලට පේනවනේ මම හැම තැනම යනවා. ගිහිල්ලා අන්තිමට මම හොයාගත්තා ලුංගි තියෙන තැන. ලුංගි බබාලා ටික අස්සක හැංගිලා හිටි. මගේ ඇස්පෙරීමක් චුට්ටක් ඉතින් අඩුයි නේ හින්දා මට පොඩ්ඩක් වෙලා ගියා මේ ටික හොයාගන්න. ඒ ටිකත් බලලා අම්මට වීඩියෝ කෝල් එකක් අරන් ඒ ටිකත් පින්නුවට පස්සේ අක්කමට කෝල් එකක් දුන්නා පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ කියලා. ඊළඟට මම ගියා අක්කත් එක්ක යක්කරට පොඩි වැඩ වගේකුත් තිබුණා කරගන්න. ඒ ටික වීඩියෝ කරගන්න මට බැරි වුණා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ කවුද මේ කියලා. මේ ඉන්නේ අපේ ක්‍රාෆ්ට් බයි ලකි අක්ක. හයි. ඊළඟට කන්නයි යන්නේ. මේ තැන දන්නා ඉන්නව නම් කියන්න බලන්න කොහෙද කියලා. ඊළඟට ඉතින් අපි දෙන සෑහෙන වෙලා කතා කරා. එක එක ඒවා එක දෙයක් ගැන නෙමෙයි, පූසෝ ගැන කතා කරා, බල්ලෝ ගැන කතා කරා, ස්මෝල් මිසස් ගැන කතා කරා. ඔය ඔක්කොම අපේ කතා ඇතුලේ තිබුණා. ඔයාලා මගේ වීඩියෝස් බලනවා ඉතින් දන්නවනේ මම මොනවද සෙල් කරන්නේ, මගේ බිස්නස් එක මොකද්ද කියලා. මම කියන්නම් ලකි අක්කා මොකද කරන්නේ කියලා. ඉතින් ඔයා ස්මෝල් බිස්නස් එකක් කරනවා නම් ඔයාට ඕන thank you card, stickers, ඒ වගේම packing වලට ඕන box, courier bags, මේ හැමදේම ඔයාට ලකි අක්කට කියලා කරගන්න පුළුවන්. ඔය මං අක්කගේ page එකයි number එකයි පළහෙන් mention කරන්න description එකේ. ඔයාට පුළුවන් ඔයා ස්මෝල් බිස්නස් එකක් කරනවා නම් ඔයාට ඕන දේවල් අක්කට කියලා කරගන්න. තව මං ගිහමත් print කරනවා හොඳේ. මං අක්කගේ page එක ගැන විස්තර කලින් video එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාට ඒකත් බලන්න පුළුවන්. ඊළඟට ඉතින් අපි මේව තමයි කෑවේ, මේව තමයි බිව්වේ. ඉතින් කාලත් ඉවරයි, බීලත් ඉවරයි. අපි මේ හදන්නේ අපහු ගෙදර යන්න. හරි ගෙදර ආවා. මාළම රස්නේ. දාඩිය දාලා පුදුම රස්නයක් තියෙන්නේ. ඒක මේ මම ගොඩක් වෙලාවට කාමරේ ඇතුළේ ඉන්න හින්දා මට ඒක වැඩිය දැනෙන්නේ නැහැ. මට එළියට ගියාම තමයි හිතෙන්නේ බුදුම්බු රස්නේ කියලා. මේ ගෙදර ඉන්න ජීවිතේ කොහොමද එහෙම තමයි. මම ගෙදර එනකොට මට පැකේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මම ඕඩර් කරපු එක. අකුල් මේක දැක්කම දන්නවා කොහෙන්ද කියලා. මම දන්නවා ඉතින් මේකේ මොනවද තියෙන්නේ කියලා. මමනේ ඕඩර් කළේ. මට ඒක ඔයාලට පෙන්නන්න. තමයි යන්නේ. ඔයාලට නිය ශබ්ද ඇහෙනවා ඇති. පොඩි බබාලා ටිකක් ඇවිල්ලා ඉන්නවා. මං කිව්වනේ මම රංජන් එකට ගිහිල්ලා ගත්ත එක පස්සේ පෙන්නන්නම් කියලා. ඒක ගන්න කිව්වා. සීල් කරලා දෙන්න මට හිතන යනවාට මේ පොඩ්ඩක් පොඩ්ඩක් හැලිය හැලිය වගේ. ඉතින් මේකයි කයි තමයි මම ඩෝඩ කරේ. මේක ස්ට්‍රෝබෙරි ගන්න තමයි බලන් හිටියේ. ස්ට්‍රෝබෙරිකින් තිබ්බේ මේ මිනි ස්ක්‍රබ් එක විතරමයි. ඒකෙත් ලොකු එක නැහැ. හයි ඉතින් මම මේක ගත්තා. ඉතින් කොහොම තමයි අද දවසේ ගියුනේ. දන්නවා මම කයන කියලාද? මම ගොඩක් කලාවට ගෙදර ඉන්න ජීවියෙක් ඉන්නා. මේ වගේ පොඩි පොඩි බ්ලොග්ස් තමයි මට ඔයාලට අරගෙන ඉන්න පුළුවන්. The next day. මේ ඒ දවසට පස්සේ දවසේ. ඉතින් පහුවෙන්ද කියලා තේරසක් නැහැ. මම යන්නේ ගම්පහම තමයි. හැබැයි අද යන්නේ මගේ
වැඩකට නෙමේ අපේ අම්මගේ වැඩවලට. මම තමයි ඉතින් අම්මගේ නිලගවන් සහකරු. අපේ අම්මගේ යාළුවෙක් හොස්පිටල් ඉන්නවා. ඉතින් බෑන් තමයි අපි මේ යන්නේ. යාට අරන් යන්න මොන හරි ගන්න මුලින්ම අපිගේ කීස් එකට. මත් මොන හරි ගන්න ඕනේ නේ ඉතින් නැත්තම් හරි නෑනේ. අරන් එන්න කියලා ගියාට එතනට ගියාට පස්සේ මතක් වුණේ අත් දෙකකින් ෆෝන් එකයි කප්ස් උනායි ඔක්කොම ගන්න බෑනේ කියලා. ඉතින් මං ගිහින් ආයේ අම්මව එක්කම ආවා. ඊට පස්සේ තින් දත් ඒවත් අරගෙන අපි යන්නේ අම්මගේ යාළුවව බලන්න. ඊට පස්සේ අපි ගියා අම්මට ඇඳුම් ටිකක් ගන්න. එතනට ගියාම ඉතින් අපේ අම්මගේ පරණ යාළුවෙක් හම්බුණා. ඊට පස්සේ ඒගොල්ලෝ සෝදු කතා කරලා ඉවරනකම් මට ඉතින් බලාගෙන ඉන්නුණා. අහන්නකෝ මං ඔයාලට පොඩි දෙයක් කියන්නද. ඔයාලට පේනවද අර සුදු පාට බ්ලවුස් එකක් ඇඳන් ඉන්න ආන්ටිව? එයා අම්මට මේ ඇඳුම් ටික තෝරගන්න සෑහෙන උදව් කරා. එයා මාරම ෆ්‍රෙන්ඩ්ලි. පර්සනලි මම කැමති නැහැම කොහරි මං මොන හරි ගන්න ගියාම ඒකේ ඉන්න අය අර මගේ පස්සෙන් එහෙම ඉනවට ඉන්නවනේ අර සමහර අය මොනවද ගන්න කියලා අහලා හැමතිස්සෙම පිටිපස්සෙන් එන. අන්න එහෙම මම කැමති නැහැ. ඒ වුණාට අනේ මන්දා මෙයා නම් හරිම ෂෝක්. මට මේක වොයිස් කරද්දී ආව දැක්කහම ඒක කියන්න හිතුණා. ඒ වගේ ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක් මේ වගේ ෂොප් එකක මට හම්බුනේ හරිම කලාතුරකින්. එයා මම මේක වීඩියෝ කරා කියලා දන්නේ නැතුව ඇති. මම එහෙම දාන එක වැරදි දන්නේ නැහැ. ඒත් මම හිතනවා ඉතින් මේකෙන් හැරෙම ප්‍රශ්නයක් නැතිවි කියලා. ඉතින් මේ thank you එක ඒ ස්වීට් ආන්ටිට. දැන් අපි ආයෙමත් ගෙදර යන්න තමයි මේ හදන්නේ. දවල්ට කන්න කෑම ගන්න ආවේ. එතකොට වෙලාව 3:00යි. තා චුට්ටක් වෙලා ඉතින් රෑටම කන්න තිබුණා ඉතින්. ඩොකි මෙතන ඉවරයි. අලුත් ඩොකි එකකින් මට හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.